අද මම මොකද්ද අපේ යාළුවන්ට කියලා දෙන යන අලුත්ම රෙසිපි එක කියලා. අද අපේ පුංචි යාළුව විතරක් නෙමෙයි මමත් නොයිසෙල්ලෙන් බලාගෙන ඉන්න අද අපි මොනවද හදන්නන්නේ කියලා. මේකේ නම තමයි ක්‍රිස්පි සෝයා. මේකට අපි සෝයා නගට්ස් කියලාත් කියනවා. ස්වෙට්ලානාක්ගේ අපිට මොනවද මේකට අවශ්‍ය වෙන්නේ? මෙතන තියෙනවා සෝයා මීට්. යාළුවෝ පුංචි බාල්සනයක් අරගෙන ඒකට උණු වතුර දාලා පැකට් එකෙන් කඩලා සෝයා මීට් ටිකේ උණු වතුරේකට දාලා ඒකට ලුණු ටිකක් දාලා විනාඩි 5ක් විතර තියලා ඊට පස්සේ මිරිකල ගත්ත සෝයා මීට් තමයි මේ බෝල් එකේ තියෙන්නේ. අපි ඇයි ඒ වෙලාවෙම ලුණු දාන්නේ? අපිට වෙන වෙලාවකත් ලුණු දා ගන්න පුළුවන්. ඒ වෙලාවෙම ලුණු දැම්මහම ඒ වතුරේක උණුයිනේ. එතකොට සෝයා මීට් වලට ලුණු උරා ගන්නවා. හරි. මෙතන අපිට ඉඟුරු සුදුරුණු අවශ්‍ය වෙනවා. මෙතන තියෙන ඉඟුරු සුදුරුණු අපි කොටාගෙන තමයි තියෙන්නේ. මිරිස් කුඩු, ලුණු කුඩු, ගම් මිරිස් කුඩු, හාල් පිටි, කඩල පිටි, කහ කුඩු, කෝන් පිටි අපිට අවශ්‍ය වෙනවා. අපිට අනිවාර්යෙන් ඉඟුරු සුදුරු උණු අවශ්‍ය නැද? අපිට අනිවාර්යෙන්ම ඉඟුරු සුදුරු උණු අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි අපි ඉඟුරු සුදුරු උණු දැම්මොත් ගොඩාක් රසට එනවා. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු නේද? හරි. අමනම් ලෑස්ති. මං අද ඔයගලන්ට කියලා දෙන්නේ වෙනස්ම විදිහකට සෝයා මීට් හදන්න. මුලින්ම අපි සෝයා මීට් ටික භාජනයකට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මිරිස් කුඩු දාගන්නවා. ලුණු කුඩු දාගන්න ඕනේ. ගම් මිරිස් කුඩුත් අපි එකතු කරගන්න. අපි කහ කුඩුත් එකතු කරගන්න ඕනේ රුයි. ඊට පස්සේ රුවිනා අපි ඉඟුරු සුදුරු උණු පොඩ පොඩ එකතු කරගන්න ඕනේ. දැන් රුවිනා හාල් පිටි, කඩල පිටි, කෝන් පිටි අපි එකතු කරගන්න ඕනේ. ලානක්ගේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි කොහොමද හරියටම හාල් පිටි කඩල පිටි හඳුනගන්නේ? ඔයාට පේනාද රුවිනා කඩල පිටි එක ලා කහ පාටක් තියෙනවා. ඒකෙන් තමයි අපි හාල් පිටි කඩල පිටි හඳුනගන්නේ. ඒ වගේම රුවිනා අපිට හාල් පිටි කඩල පිටි අත්‍යවශ්‍යම නැහැ. අපි ඒක මේ සෝයා මීට් එකට එකතු කරගන්නේ. එතකොට ඒක ක්‍රිස්පි වෙනවා නිසා. දැන් අපි මේක හොඳින් අනා ගන්න ඕනේ. අනිත් එක සත්‍යනාක්කේ අපේ මේ සෝයා මීට් වල ගොඩක් පෝෂ්‍යදායී ගුණ තියෙනවනේ. ඉතින් මේ පෝෂ්‍යදායී ගුණේ වෙන්නේ ප්‍රෝටීන්. ඉතින් අපේ පුංචි යාළුවන්ට මේ ගොඩක් ගුණදායී වෙනවා. ඒ වගේම රුයිනා අද අපි මේ සෝයා මීට් එක හදන්නේ වෙනස් විදිහටනේ. ඒකින්දා පුංචි යාළුව වෙනස් විදිහට කන්න ගොඩක් කැමතිනේ. ඒකින්දා මේ සෝයා මීට් එක මං හිතනවා පුංචි යාළුව ගොඩක් ආස වෙයි කියලා. හරි රුයිනා දැන් මේක අපි හොඳට අනාගත්තනේ. දැන් අපිට තියෙන්නේ මේක ගැඹුරු තෙලේ බැදගන්න. රුවිනා අපිට යාළුවන්ට කියන පණිවිඩයක් තියෙනව නේද? ඔව් අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේනේ මේ ලිපත් එක වැඩ කරද්දී අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කියලා. අපි වැඩිහිටියෙක්ව ළඟ තියාගෙන තමයි මේ ලිපත් එක වැඩ කරන්න ඕනේ. රුවිනා ඔයා දන්නවද ඇයි මම මේක වැහුවේ කියලා? නෑනේ. මේකේ තෙල් ඉක්මනට රත් වෙන තමයි මම මේක වහලා තිබ්බේ. දැන් තෙල් ටික රත් වෙලා ඇතිද? මං හිතන්නේ අපි අපේ සෝයා මීට් කෑල්ලක් තෙල් එකට දාලා බලන්න ඕනේ. මම නම් හිතන්නේ දැන් තෙල් ටික රත් වෙලා වගේ. ඔව් රුවිනා, දැන් අපි මෙන්න මේ විදිහට හැන්දක් අරගෙන දා ගන්න ඕනේ. මේකත් අපි බැදිලා ඇතිද කියලා හඳුනගන්නේ මේ গোল্ডන් බ්‍රවුන් පාට වෙන එකෙන්ද? ඔව් රුවිනා. මේක ටිකක් গোল্ডන් බ්‍රවුන් පාටයිනේ. ඒක තව චුට්ටක් ඩාක් කල වෙනකන් අපි බදින්න ඕනේ. හරි රුවිනා, දැන් මේක ක්‍රිස්පි වෙලානේ. දැන් අපි මේක තෙල් ටික බේරලා ගන්න ඕනේ.
අපි කරපිංච බදිනකොට පරිස්සම් වෙන්න ඕනේ නේද සත්ලානක්කේ? ඔවුරු වීනා ඒ වගේම අපි කරපිංච ගොඩක් කියලා බදගන්නේ නැහැ. මොකද ගොඩක් කියලා බදගත්තොත් කරපිංච වල තියෙන පෝෂදායි ගුණය යන්න පුළුවන් නේ. රුවිනා දැන් අපි මේ ටික බදගෙන ඉවරයිනේ. දැන් අපිට තියෙන්නේ මේක ලස්සනට ගානිෂ් කරන්න. මේ කෙසෙල් කොලේ මට කපලා දුන්නේ අපේ සීයා. ඉතින් යාළුවන්ටත් පුළුවන් මේ වගේ ලස්සනට යාළුවන්ගේ වැඩිහිටියන්ට කියලා කෙසෙල් කොලයක් කපා ගන්න. හරි රුවිනා දැන් අපි මේක ලස්සනට ගානිෂ් කරමුකෝ. මනන් රසපාටයි. මම මේ ගැන රහ බලන්නද? ඔව් රුවිනා. ඔයා රහ බලලා අපේ යාළුවන්ට කියන්නකෝ. රසයිද රුවිනා? මේකනම් හරිම රසයි. මං අනිවාර්යෙන් මේක අපේ ගෙදර ගිහිල්ලා පවුලයට අනිවාර්යෙන් හදලා දෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි රසට හදාගත්ත ක්‍රිස්පි සෝයා. ඉතින් යාළුවෝ මේක ගෙදරදී අත්හදා බලලා අපේ Facebook page එකට ෆොටෝස් එවන්න ඕනේ. අනිත් එක තමයි සත්ලානක්කේ අපේ පුංචි යාළුවන්ට පුළුවන් අපේ මගහැරුණ රෙසිපිස් තියෙනවා නම් අපේ Kidsers YouTube channel එකෙන් ඒවා බලන්න. ඊළඟ සතියේ මේ වගේ රසම රස රෙසිපි එකක් අරගෙන අපි දෙන්නන ඕගලන් ගෙදරට මේ වෙලාවටම මේ Kids Can Cook. දැන් ගන්න සතුටු වෙන්න.